ක්‍රයිමියානු අර්ධද්වීපය ඉලක්ක කර ගනිමින් එල්ල කළ මහ පරිමාණ යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් ව්‍යාර්ථ කළ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. මෙහිදී ඩ්‍රෝන ප්‍රහාර 38ක් ක්‍රයිමියාවට සහ කළු මුහුදට ඉහළින් වනසා දමන ලද බවයි නිවේදනය කළේ. මේ සමග ජීවිත හෝ දේපළ හානි සිදුව නොමැති බවද දැනුම් දී තිබුණා. රුසියානු හමුදා බ්ලොග් අඩවි මගින් වාර්තා කළේ ක්‍රයිමියාවේ ෆියෝඩෝසියා වරාය අසල පිපිරීම් ගණනාවක් සිදුව ඇති බවයි. මේ සම්බන්ධ නිල වාර්තා මෙතෙක් ලැබී නැතයිද පවසා තිබෙනවා. මේ සමග ක්‍රයිමියානු පාලමේ රතවාහන ගමනාගමනය පැය 5කට වැඩි කාලයක් පුරා නවතා දමා තිබුණා. මේ අතර යුක්‍රේනයේ දකුණු කලාපයේ ස්ථාන ගණනාවක් වෙත රුසියානු හමුදා මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. ඩිනිප්‍රෝ ගංගා වම්මිවුරේ සිට දියත් කරන ලද ප්‍රහාර මගින් කෙර්සන් නගරයේ ගොඩනැගිලි ගණනාවකට හානි සිදු ඇති බවයි යුක්‍රේන හමුදා නිවේදනය කළේ. කෙර්සන් නගර හමුදා පරිපාලනයේ ප්‍රධානි රෝමන් මිරස්කෝ ප්‍රකාශ කළේ මහල් ගොඩනැගිලි පහකට හානි සිදු ඇති බවයි. යුක්‍රේනයේ පොක්රොවස් නගරයේ වෙත රුසියානු හමුදා ඉස්කැන්ඩ වර්ගයේ මිසයිල් ප්‍රහාර සිදු කළ අතර නේවාසික ගොඩනැගිලි කිහිපයක් විනාශයට පත්ව සිවිල් වැසියන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි සඳහන් කළේ. ඊසාන දිග යුක්‍රේනයේ කාර්කිව් නගරයේ වෙතද දිනය තුළ රුසියානු මිසයිල් ප්‍රහාර එල්ල කර තිබුණා. නිකොපොල් නගරය ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක්ද වාර්තා වූ බවයි සඳහන් කළේ. මේ අතර සිවිල් වැසියන් හා නගර ඉලක්ක කරගත් රුසියානු ප්‍රහාර වර්ධනය වන බැවින් අතිරේක ගුවන් ආරක්ෂක පද්ධති ඉතා ඉක්මනින් ලබා දෙන ලෙස යුක්‍රේන රජය විසින් ඉල්ලීමක් කර තිබෙනවා. ඔඩෙසාහි මහල් නිවාස පෙළකට එල්ල වූ ප්‍රහාරවලින් 11 දෙනෙකු මිය යාමෙන් පසු බටහිර රාජ්‍යයන් වෙත මෙම ඉල්ලීම සිදු කර ඇති බවයි අනාවරණ කළේ. යුදා දිනේ සඳහා වූ ජාත්‍යන්තර ආයතනය ප්‍රකාශ කළේ කඩිනමින් ජයග්‍රහණ ලබා ගැනීම සඳහා රුසියානු හමුදා හානි නොතකා කටයුතු කරමින් සිටින බවයි. මෙහිදී අවුඩියුකා නගරයෙන් බටහිරට රුසියානු ප්‍රහාර වේගවත් කරන අතර සන්නද්ධ රථ ප්‍රහාරක යානා සහ ජීවිත හානි නොතකා රුසියානු ප්‍රහාර වේගවත් කරමින් නැති බවයි සඳහන් කළේ. අවුඩියුකා නගරයේ වෙනුවෙන්ද රුසියානු හමුදා මීට සමාන පියවර අනුගමනය කළ බවයි ISW වාර්තාව මගින් අනාවරණ කළේ. සති දෙකකට අඩු කාලයකදී රුසියානු හමුදාවට ප්‍රහාරක යානා 14ක් අහිමි වී තිබුණද එය කිසිසේත්ම නොසලකා රුසියානු ප්‍රහාර ක්‍රියාත්මක බවද දැනුම් දී තිබෙනවා. යුක්‍රේන ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක යූරි ඉන්හට් පැවසුවේ පෙබරවාරි 23 වනදා A50 යානය බිම හෙලීමෙන් පසු යුක්‍රේනයේ ආසන්නයේ එම යානා යෙදවීමක් සිදු නොවන බවයි. මෙය රුසියාව සිය A50 සංචිතය ආරක්ෂා කර ගැනීමට දරන වෑයමක් ලෙසද නම් කර තිබුණා. මේ සමග ගත වූ පැය 24 තුල ඩොනෙට් සහ අවුඩියුකා බටහිර සටන් තුල රුසියානු බටයන් දහසක් ඉක්මවා ඝාතනය කළ බවයි යුක්‍රේන හමුදා ප්‍රකාශ කළේ. මේ සමග යුද ටැංකි 16ක්ද වනසා දැමූ බව සඳහන් කළා. රුසියානු හමුදාවේ දෛනික වාර්තාවෙන් ප්‍රකාශ කළේ අවුඩියුකා බටහිර කලාපයේ තවත් කුඩා ජනාවාස කිහිපයක් අත්කරගත් බවයි. මෙහිදී යුක්‍රේන හමුදා කුඩා ගම්මාන අතහැර පසුබසමින් සිටින බවද නිවේදනය කළා. මෙහිදී චසී ව්‍යාර් සටන් පෙරමුණේ රුසියානු ප්‍රහාර උත්සන්න කිරීම සමග යුක්‍රේන හමුදා ප්‍රතිවිරෝධයක් මතු කිරීමට දැරූ වෑයමක්ද පරාජය කරන ලද බවයි සඳහන් කළේ. යුක්‍රේන හමුදා මර්මස්ථාන වෙත ගුවන් ප්‍රහාර සිදු කරමින් සැලකිය යුතු හානි සිදු කර ඇතැයිද දැනුම් දී තිබෙනවා. නෝවා පොරොච්පියුකා නගරයේ ආසන්නයේ යුක්‍රේන ආරක්ෂක වළල්ල බිඳ හෙලීම සඳහා රුසියානු හමුදා මෙහෙයුම් අඛණ්ඩව සිදුවන බවද දැනුම් දී තිබෙනවා. ඊසාන දිග යුක්‍රේනයේ කාර්කිව් කූපියැන්ක් සීමාව හරහා මෙහෙයුම් සාර්ථකව ක්‍රියාත්මක බවයි නිවේදනය කළේ. මේ අතර නෙදර්ලන්තය, එස්තෝනියාව, ලැට්වියාව සහ එරිත්‍රියාව විසින් යුක්‍රේනය වෙත හමුදා යොමු කිරීමට කැමැත්ත පළ කර තිබෙනවා. ප්‍රංශය විසින් සිදු කළ යෝජනාව මෙම රාජ්‍යයන් විසින් පිළිගෙන ඇති අතර එය නේටෝව විසින් අනුමත කළ බවයි දැනුම් දී තිබුණේ. මේ සඳහා කඩිනම් පියවර අනුගමනය නොකරනු ඇති අතර යුක්‍රේන භූමියේ මතුවන දැඩි අවශ්‍යතාවයකදී පමණක් මෙවන් තත්ත්වයක් නිර්මාණය විය හැකි බවද හෙළි කර තිබුණා. නේටෝ හමුදා යුක්‍රේනය වෙත යොමු කිරීමේ නිල සැලැස්මක් නොමැති බවයි නේටෝ සංවිධානය විසින් ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් ප්‍රංශය සිය විශේෂ බට කණ්ඩායමක් යුක්‍රේනයේ රඳවන බව හෙළි කර තිබුණා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A News subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.